දහස් විසි දෙක ලෝක කුසලාන පාපන්දු තරංගාවලියේ ජයග්‍රහකයා සම්බන්ධයෙන් කෘතිම බුද්ධිය මගින් අනාවැකි පල කර තිබෙනවා තරංගාවලියට සහභාගී වන කණ්ඩායම් 32 සැලකිල්ලට ගනිමින් කෘතිම බුද්ධිය මගින් නිර්මාණය කළ වැඩසටහනක් තුලින් මෙම අනාවැකි ප්‍රකාශයට පත් කර තිබුණා මෙම කෘතිම බුද්ධිය කෂේප් ලෙස නම් කර පවතින බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා ප්‍රකාශ කළේ Google Brain හරහා නිර්මාණය කළ ව්‍යාපෘතිය තුල සොපිරි දහසේ වටේට සුදුසුකම් ලබන කණ්ඩායම් පිළිබඳ අනාවැකි පළ කර තිබුණා මේ යටතේ ඒ කාණ්ඩයෙන් නෙදර්ලන්තය සහ සෙනගාලය දෙවන වටේ සඳහා සුදුසුකම් ලැබීමට නියමිත බවයි කෘතිම බුද්ධිය ප්‍රකාශ කළේ මේ යටතේ ඒ කාණ්ඩයේ පළමු තැනට නෙදර්ලන්තය පත්වීමේ හැකියාව 64%ක් බව පවසා තිබුණා මේ කාණ්ඩයේ යටතේ එංගලන්තය සහ ඉරානය සොපිරි දහසේ වටේට සුදුසුකම් ලැබීමට නියමිත බවයි කෘතිම බුද්ධිය සඳහන් කළේ මෙහිදී මේ කාණ්ඩයේ පළමු තැනට එංගලන්තය පත්වීමට නියමිත බවද හෙළි කර තිබෙනවා මෙහිදී ඇමරිකාව සුපිරි දහසේ වටේට සුදුසුකම් නොලබන බවයි කෘතිම බුද්ධි වැඩසටහන පවසන්නේ සී කාණ්ඩයේ යටතේ ආජන්ටිනාව සහ මෙක්සිකෝව බේලඟ වටේ සඳහා සුදුසුකම් ලබන බව පවසා තිබුණා මෙහිදී සී කාණ්ඩයේ පළමු තැනට ආජන්ටිනාව පත්වීමේ හැකියාව 68%ක් ලෙස දන්වා තිබෙනවා දී කාණ්ඩයේ යටතේ ප්‍රංශය සහ ඩෙන්මාර්කය බේලඟ වටේ සඳහා සුදුසුකම් ලැබීම ස්ථිර බවයි කෘතිම බුද්ධිය පවසන්නේ ප්‍රංශය දී කාණ්ඩයේ පළමු තැනට පත්වන බවද ගණනය කිරීම තුලින් ප්‍රකාශ කළා මේ අතර ඒ කාණ්ඩයෙන් ස්පාඤ්ඤය සහ ජර්මනිය සොපිරි 16 කණ්ඩායම් අතරට එක්වන බවයි කෂේප් කෘතිම බුද්ධිය සඳහන් කළේ එෆ් කාණ්ඩයේ යටතේ බෙල්ජියම සහ ක්‍රොයේෂියාව සොපිරි 16 කණ්ඩායම් අතරට එක්වන බවයි කෘතිම බුද්ධිය පවසන්නේ මෙහිදී බෙල්ජියම කාණ්ඩයේ පළමු තැනට පත්වන බවද ගණනය කර තිබුණා ජී කාණ්ඩයේ යටතේ බ්‍රසීලය සහ ස්විස්ටර්ලන්තය බේලඟ වටේ සඳහා ගමන් කිරීමට නියමිත බවයි මෙම වාර්තාව ප්‍රකාශ කළේ මෙහිදී ජී කාණ්ඩයේ පළමු තැනට බ්‍රසීලය පත්වීම ස්ථිර මට්ටමේ සාධකයක් ලෙස නම් කර තිබෙනවා එච් කාණ්ඩයේ යටතේ පෘතුගාලය සහ උරුගුවේ බේලඟ වටේ සඳහා ගමන් කිරීමට නියමිත බවයි සඳහන් කළේ සොපිරි 16 වටෙන් නෙදර්ලන්තය ආජන්ටිනාව එංගලන්තය ප්‍රංශය ස්පාඤ්ඤය බ්‍රසීලය ජර්මනිය සහ පෘතුගාලයද ඉදිරියට ගමන් කරන බව ගණනය කර තිබෙනවා සොපිරි 8 වටෙන් ආජන්ටිනාව බ්‍රසීලය ප්‍රංශය සහ ජර්මනිය ඉදිරියට ගමන් කරන කණ්ඩායම් බවට පත්වන බවයි කෘතිම බුද්ධිය පෙන්වා දෙන්නේ අවසන් තරගයට ප්‍රංශය සහ බ්‍රසීලය තරඟ කරනු ඇති අතරේ බ්‍රසීලය ජය ගැනීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව පවසා තිබුණා ලන්ඩනයේ ඇලන් ටියුරින් නායතනය නිර්මාණය කළ කෘතිම බුද්ධියක් තුලින්ද බ්‍රසීලය කුසලාන හිමි කර ගැනීමේ සම්භාවිතාවය ඉහළ බව පවසා තිබුණා බෙහෙදී ආජන්ටිනාව දෙවන තැනට නම් කර තිබූ අතර බෙල්ජියම සහ ප්‍රංශය ආසන්න ජයග්‍රහකයන් ලෙස නම් කර තිබෙනවා ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න